ඊයේ තිබ්බ සාමකාමී විරෝධතාවයට පොලිසිය බාධා කළා. විශේෂයෙන් සහකාර පොලිස් අධිකාරී නලින් දිරිලුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයිස් කියන දාරින් අපිට බාධා කළා. පැය 6කට කලින් දැනුම් දීමක් කළේ නැහැ කියලා. අපි ඒ වෙලාවේ පෙන්නුවා අපි OIC ට ලිඛිතව පැය 6කට කලින් ඊමේල් මගින් සහ WhatsApp මගින් දැනුම් දීලා තියෙනවා කියලා. හැබැයි දැනුම් දීලා නැහැ කියලා වුන් අපේ ගමන නවත්තලා අපිට අයුතු අවහිරයක් කළා. ඒ සම්බන්ධයෙන් අපි කොටුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දාන දැන් ආවා. කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය විවිධ පැමිණිලි අංශයෙන් කිව්වා ගිහිල්ලා OIC ව හම්බෙන්න කියලා. ඒ අනුව අපි OIC ව හම්බෙන්න ගියා. OIC ව හම්බෙන්න ගියාම OIC කිව්වා මේ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. අපි ඇහුවා ඇයි පැමිණිල්ලක් බාර ගන්න බැරි කියලා. ඊට පස්සේ කිව්වා පැමිණිල්ල බාර ගන්න බැරි අපි පැමිණිල්ල කරන්නේ මේ පොලිසියට විරුද්ධව කියලා. අපි කිව්වා අපි මේ පොලිසියට විරුද්ධව නෙමෙයි මේ පැමිණිල්ල කරන්නේ. අපි පැමිණිල්ල කරන්නේ සහකාර පොලිස් අධිකාරියට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ඇතුළු පිරිසකට විරුද්ධවයි මේ අයුතු අවහිරය සම්බන්ධයෙන් පැමිණිල්ල කරන්න කියලා. ඒ අවස්ථාවේදී OIC කිව්වා සහකාර පොලිස් අධිකාරීවරයා මේ පොලිසියේ ඉන්න නිලධාරියෙක්. ඒකෙහිඳ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. අපි කිව්වා සහකාර පොලිස් අධිකාරී කොහොමද මේ පොලිසියේ ඉන්නේ? මේකේ ස්ථානාධිපති ප්‍රධානියා. ඉතින් අපි අපිට ඒ පැමිණිල්ල බාර ගන්න බැරි. පැමිණිල්ල බාර නොගන්න ඒ කියන්නේ පැමිණිල්ලක් බාර ගන්න බෑ කියන්න බෑ. ඔහු කිව්වා ගිහින් පොලිස් මූලස්ථානේ දාන්න කියලා. අපි කිව්වා අපි මෙහෙ පැමිණිල්ල දාලා යන්නම් කියලා. ඔහු කිව්වා පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී මම නැවත වතාවක් ඇහුවා ඔබතුමාට පැමිණිල්ල බාර ගන්න තු ඉන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී OIC නැකිට්ටා. මේ නීතිඥ මහත්තයා තියෙන OIC නැකිට්ලා මේ තමුසේ ෆෝන් එක රෙකෝඩ් කරනවා නේද කියලා. ෆෝන් එක මගේ අතේ තිබ්බේ. ෆෝන් එක අරන් ඇතුළට එන්න බෑ කියලා OIC එකේ දොර වැහුවා. OIC එකේ දොර වහලා මේකේ මම රෙකෝඩ් කළා. මොකද පොලිසියේ ඔය OIC ලාගේ හැටි ඔය SP ලාගේ හැටි දන්නවා අපි. ඒකෙන් අපි රෙකෝඩ් කරා. මේ වෙනකොටත් මීඩියා වලට යවලා තියෙනවා රෙකෝඩින් එක. OIC පැමිණිල්ල බාර ගන්න බෑ කියලා තර්ජනය කළා. මේක තියෙනවා නම් අයින් කරන්න ෆෝන් එක දෙන්න කියලා. මම ජනමාධ්‍යවේදී මම මොකද පොලිසියට පැමිණිල්ල දාන්න මම ෆෝන් එක දෙන්න කියලා. ඉන් පස්සේ දොර වහලා මගේ අත මිරිකු OIC අත මිරි කළා. ෆෝන් එක උදුරන්න හැදුවා මම දුන්නේ නෑ. ඉන් අනතුරු මාව එළියට දාලා දොර වහගත්තා. මේ නීතිඥ මහත්මයා ඇතුළට අරගෙන පොලිසිය කොහොමද මේ පැමිණිල්ල දාන්න අපුම පැමිණිල්ල බාර ගන්න නැතුව ඉන්නේ? මේ පොලිස්ත්වයේ බල ප්‍රදේශයේ වෙච්ච අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන පොලිසියට එනවා. පොලිසිය අපේ මූලික අයිතිවාසිකම් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අහිමි කරනවා විතරක් නෙමෙයි, දැන් බලන්න පොලිසිය කරන වැඩේ පැමිණිල්ලක් දාන්න අපුම පැමිණිල්ල බාර ගන්න නැහැ. ශ්‍රී ලංකා පොලිසිය මෙහෙමනම් සාමාන්‍ය මිනිහෙක් අපුම කොහොමද? අපි ජනමාධ්‍යවේදීන් වෙලා පොලිසිය එහෙමනම් අපි සමාජ ක්‍රියාකාරකයන් වෙලා පොලිසිය අපිට එහෙම තල කරනවා පැමිණිල්ල බාර ගන්න නැත්නම් OIC කාමරේ දොර වහලා බලෙන් ෆෝන් උදුරනවා නම් කොහොමද සාමාන්‍ය මිනිහෙක් පොලිසියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා විතරක් නෙවෙයි, පොලිසිය තියෙන නීති රීති ඔක්කොම කඩලා ආණ්ඩුවට ඕන විදිහට තමන්ගේ පාලනය කරගෙන යනවා. කොටුව OIC අද කරපු සිද්ධිය සම්බන්ධයෙන් අපි OIC විරුද්ධවත් පොලිස් මූලස්ථානයට වගේම අදාළ හැමතැනටම පැමිණිලි කරනවා. අධිකරණයටත් පෞද්ගලික නඩු දානවා මේ නිලධාරීන්ට විරුද්ධව.